බුවන්දිය පුතේ අදත් ගුරුගෙදර විශේෂ අධ්‍යාපනික සත්කාරය මගින්. ඉතා වැදගත් මතෘකාවක් කතා කරන්නටයි අපි මේ සූදානම් වෙන්. දුලපුතාල දන්නවා භාෂාව කියල කියන්නේ ප්‍රධාන මෙවලමක් ඒ භාෂාවෙන් අපි කරන්නේ සංස්කෘතිය ගෙනියනයක සංස්කෘතිය පවරාධනයක එනිසා අද අපි භාසාත්මකව වැදගත්කමක්තියෙන් භාෂාව, බොහෝදේවල් ඉගෙනගන්න පුළුවන් බාසාත්මක පාඩමකට තමයි මේ ප්‍රවේශයේ ලබාගන්ට සූදා නම් වෙන් අපි අද මාතෘකාව සිංහල බාසාාවහා සාහිත්‍ය දහාවන ශ්‍රේණය ප්‍රාදේසික ව්‍යවහාර කියන පාඩම තමයි අපි කරන්න බලාපොරොත්තුවෙන්. එතකොට මම මේ පාඩමට ප්‍රාදේසික ව්‍යවහාර කියන කතන්දරයේ පසුව පැහැදිලි කරන්නන් නවත් පුංචි හැඳින්නීමක් කළොත් අපේ රට ප්‍රදේශයෙන් ප්‍රදේශයට පලාතෙන් පලාතට වෙනස් වෙන විවිධ ජනවහරවල් දකිින්ට ලැබෙන පලාතෙන් පලාාතට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන විවිධ ජනවහරවල් දකිට ලැබින්. දැන් සමහර වෙලාවට අපි කොළමිඳලා රුණුමාගම්පත්වට ගියොත් දකුණුපලාතට ගියොත් ඇබිලිපිටිය අම්ඹලන්තටොයගේ පැත්කට ගියොත් හෙම දරුවනේ ඒ පැත්ති භාෂාව සම්පූර්ණින් වෙන. මයි අගනයේ පැත්තට ගියුත් ඒ ඒේ භසාාවෙනත්. වැඩි ජනතාවන්න පැත්තට ගියොත් ඒ බාසා වෙනස්. එනිසා, අපේ සිංහල භාසාාවේ භහස්සාාවේ විවිධාංගී කරනයක් තියෙනවා නො එෙක් නො එෙක් ආකාරයට අපේ භාසාාව ඒ ඒ ප්‍රදේශවල ඒ ඒ පළාත්වල භාවිත වෙන. ම පුංචි උදාහරණයක් කියන්නකෝ දුලපුතාලා වැඩිහිටියම්මලතාතල සමහරලාර්ය කලින් දැනගෙන හිටිය වෙන්නත් පුළුව. නොත් අපේක මතක් කරමු එක දකුණු පලාත්තේ ඇදුරුතුමියක් බිබිල ප්‍රදේශයට යනවා පත්වීමක් ලබාගේ. ෞඛ්‍ය ද්‍යාව පිළිබඳ පත්වීමක් ලවාගෙන ගිහිල්ලතින් පුංචි ලමයි. එච්චට දියුණුපලාාතුත් නෙවනි නේද දියුණුපලාතුත් නෙවේතින් පන්තියේ පාඩම පටන් අරන් මේ ඇදුරතුමිය කියනවා දරුවනේ. අර දරුවන්ට කියනවා. ඔහෙලා. ඇහැක් ඇහැක් හැටියට කනක් අඳින්ට කිය. ඔහෙලා ඇහැක් ඇහැක් හැටියට කනක් අඳින්ද කියලා කියන. ිල ලමයින්ට මේ වචනක පාරට තේරු නෑ තිකෝකටත් දැ ටීච කිවන ටීච කිය පහිද කරන්න නොකරින්ටත් හොඳ නෑන කරන්න බෑ කියල කියන්නත් බෑන් සමාරලමයින් පැන්සලරගෙන උත්සාහරවා පිතින් දන්නව ගටලුවක්කා පවාමක පැන්සලලාපනවා නත්ත ලුුවත ගනවා නැත්තං නාාත ගනවා නැත්තම් අපි යාහපැත්තික්නගේ පොතත් බලනවා හිද අපි හැටිය. කොහම නොත්කමක් නැදැ කවුරුවත්ම ටීච කියලා මොතකින් බැලුව කවුරුවත් මේ වැඩේ ප්‍රායෝගික ක්‍රියාකාරකම කරලන. ප්‍රස්්මයක්ක් ලමයි උත්බය බිරාන්ත වෙලාගේ දේපුතේ සද නැතු න්න. ඊට පස් අර හැක හැක් හැටියට කනක් අඳන්න කියලා කියපු. ගුරතුමියම මේ දරුවන්ගේ අහනවා මොකෝල්ලමයි දොඩන් නැත්ති කිය. බිබිලන දරුව ගත්කටටම උත්තරයක් දුන්නා ටීච දැන් අවාරණය කිය. දැම් බලන්නකු මෙතන පොඩි ප්‍රශ්මයක් වුණ. මොකද දකුණු පලාාතේ ඇහැ හැක් හැටියට කියලා කියනෙ පුළු පුුවන්විදියට. තමන්ට හැකිවිදිහට හැක්කන්ඳින් හැක් හැතිට කනක්කන්දිින්ද කියව.නවත් හැක්ඇතිදට කනක්කන්ඳින්ට බෑනි. ලමයින්ට මේක ප්‍රශ්නයක් මිස්සබ්ද වසිටි නිසා දෙනි ප්‍රශ්නයහවා මුොකෝ මයි දොඩන්න නැත්ත කියලා, බිබිල පළහතට ආවේනික පළතුරත් තමයි දොඩක් ළමයි ඒගනනන් දන්නවා අනේටීච දැන් අආවාරණය කිය කිව්. බලන්ඩ කොමි ගැටල නිර්මාණයවෙන ආකාරය භාෂාව තවත් කෙනෙකුට වැටහෙෙන් නැතිවුණ හමදුවේ පුතේ භාෂාමය ගටලුවක් ඇතිවල්. දැම්ම ඔබට කතා කරන සිංහල භාෂාව. එනිසා ඔබට මැනවින් ඒ තේරෙනව. හැබැයි සමහර පළත්වලට ගියාට පස්සේ. අපිට මේ ගැටලුව කිසියම් ආකාරයකට මතුවවුණ. එනිසා අද අපි අපේ ප්‍රාදේසික විවහාර පාඩමෙන් දූලපුතාලත් එ ඒ භාසා විෂමතාවයන් නැතම් භාසාාවේ තියෙන විවිද්ධ ස්වරූපයන් මාතෘකා කීපයක් ොස්සේ කතා කරන්නටයි මේ සූදානම් වෙන්. එහෙමනම් අපි කොහමත් අපේ ක්‍රමයට අනුකූලව ඉස්සෙල්ලාම බලමු පහ බින්දුව නිපුුණතාව යටතේ. භාසාමය කාරියේදී වාකෝෂය, බාසා සම්ප්‍රදාය හා, භාසා ව්‍යවහාර පිළිබඳ දැනුම ප්‍රදර්ශනය කරයි. අපිට කොයි පලාතකට ගියත් ඒ අය කියන වචන අවබෝධ කෙර ගැනීමේ හැකියාවක් ප්‍රාදේශී වසෙන් තියෙන අවබෝධය වාකෝෂය හා, භාසාමය ව්‍යවහාර පිළිබඳ දැනුමක් ඇතිකර ගණඩ පුළුව. බලන්නකෝ අද මේ පාඩම කරලා ඉවර වෙනකොට ද ලපුතාලට කිසියම් ආකාරයක අවබෝධයක්. මෙන්න මේ මගේ භාසාවල් තියෙනවා. ිපිට පළත්තුල භාසාවිවහාරය වෙනස්ය කියන දැනුම අවබෝධය ලැබෙන්ට තියෙන.මින් නිපුනත්තාවටම දයපුතේ නිපුනතතා මට්ටමක් තියන්න. අපි බල ොකු හොමද කියලා. එ නිපුණතා මට්ටමතමයි පහත්තුන භාසාාව්‍ය වහාරයේ විවිධතා හඳුනාගෙන භාසාාව භාවිත කරයි. දැගේ පැත්තට ගියමට මං බලින් කිවගේ විසියම් ආකාරයක භාසාාවක් භාවිත්ත කරන්නට මේ පාඩම ඉවරවෙලා මොනරාගල පැත්තට ඔබ ගියොතුන් ඔබට පුළුවන්කමතියේ ව මේ අරාපේ පාඩමෙන් ඉගෙනගත්ත වචන තමයි සමහරයි භාවිත කරන්නේ කියලා. හැවේ මතකතියාගන්නද මොනරාගල කියලා කිව්වත් වර්තමානය වෙනවිට කිසියම් ආකාරයක වෙන ස්වීම් රැසක් දක්නට ලැබෙනවා. ටික් ඈතට ඇතට යන්න පිටසරට යන්න තමයි මේ තත්ත්වය බලපාන්. කොහොමනත් කමක් නෑ. අපි එහෙමනං පාඩමට ප්‍රවේශවමු මෙන්න මේ ආකාරයට ඊට පස්සේ, ොනවද ඔට ලබෙන්න්නාවූ ප්‍රතිඵල. හෙමත් නැත්තං ඉගනුම් පල මොනවද කියන කාරණාව පැහැදිලි කරන්න. සමාජයක භාසා්‍යවහාරේ ප්‍රබේද පවත්නා බව ප්‍රකාශ කරයි. දැන්ඔබට කියල දුන්න හාම බදන්න ඔවු. අපේ රටේ භාසාාවේ විධ පළත්වල විධ වචචන පාවිච්චි කරන නේද. හොඳයි. අපි බලමු අපේ දෙවැනි ඉගනුම් පලේ මොකක්ද කියලා ප්‍රාදේසික භාෂ්‍යවහාර වල. භාසාාව ව්‍යවහාරවල ප්‍රබේද අදාළ සමාජ කණ්ඩායම් වල අන්‍යතාව පල කරන බව ප්‍රකාශ කරයි. ඒ ඒ සමාජවල ඒ ඒ මිනිස් සමාජයනි කණ්ඩායම් වල අන්‍යතාවයක් තියෙන. එක නෙකාට වෙනස් සම්බන්ධතා තියන ඔවුන් භාසාාව භාවිත කරන ආකාරය පිළිබඳව ගත්තා. බලන්න්නොකු තුන්වැනි එනුම් පලයටඇවිල්ල විවිධ භාෂාව ව්‍යවහාර භාවිත කරන සමාජ කණ්ඩායම් ඇති බව ප්‍රකාශකරයි. ඒවිතරක් නෙව කණඩායම් ඉන්නවා වගේම හතරවෙනියකට ආවත් විද්ධ ෘත්තින් හා බැඳුණු බාසාාව වහා ඇති බව ප්‍රකාශර. අපේ නොෙක් ෘතින්තිය ද ගොවිතන තමයි අපේ එදායින්දලතුම ප්‍රධානන්තම ෘත්තිය නේද. ගොවිතනේදී ගවයටට කියන්නේ අම්බරුවා කියල්. මතට කියන අපි කලවිට කියලා නත්. එතකොට ඒවාගේ නොයෙක් නොෙක් කාරයෙදුම් තියෙනවා දීවර ප්‍රජාවගත්තොත් ඔවුන්ට ආවේනික දේවල් තියන අන්ඳි නඇඳමට කියන්නේෙ ජම්පරකලුව කිය. ඒ දේවාගේ විශේෂසරෙදුන් තියනවා. දැල් ආම්පන්නවලට භාවිත කරන්නේ ඒකට්ටිය වෙනත් වෙනත් වචනතියන ගැනි විධ ෘත්තිීන් හා බැඳන්. ගොවිතන හෙන් ගොවිත නාදී වශයෙන් ගන්නත් බළුවන්. අනිකුත් දේවාලොලදී ඒ විදිහට විධ උෘත්තිීන්ට බැඳුණු භාසාාවවිහාර තියෙන්. ඊට පස්සමි සියල්ලො මොක්කෝට කැටිකොරගත්ත හම හඳුනාගත් වචන ඇසුරෙන් සංනිවේදනයයේද. විද බාසාාව විහාහර අගේ කර දැන් සමහර වෙලාවට දකුණු පලාතට යන්නකු දකුණු පලාාති භාසාාව වෙනස්වෙන. දකුණු පලාාති භාසාාව වෙනස් වෙන ගැන හිච්චි ිතර කියල වච්න අත්තියෙන්. ඒකම පාවිච්චි වෙන හින්න්නිිකිතර කිය. එතෝොට දමය දන්නවා මොකද මේ හිච්චිකිතර කියල කියන්නේ හි්න්නි කිතර කියල කියන්නේ මොකක්ද කියල. ඉතාකුඩා පුංචි දෙයක් නේ දෙක හින්නිතර දෙයක්න හිච්චි කිතර දෙයක්. එහෙමකි කියලත් කියනනේ. ප්‍රාදේශික විහාර පාඩම කොටස් තුනකට බෙදිර තියෙන. විනි එකක තමයි ප්‍රාදේසික ව්‍යවහාර ඒ සම්බන්ධව අපිළන්ට කතා කරනවා. මේ පාඩමේ කෙලවරේ තවත් පිටුවක් තියෙනවා අංකයක් සඳහන් කරන්න නැතුව තුන් වැනි පාඩමි ඒ තමයි නාම ප්‍රකෘට්පිහා ධාතු ප්‍රකෘතිය කියන කොටස හොඳයිදුවපති. අපි දැන් ප්‍රාදේශී ව්‍යවහාර වලට අදාළ ඉගනුම් පල මොනවද කියලා ඉතා මැනවින් අවබෝධ කරගත්තා. හෙමනං මම ඊළඟට සූදා නම් වෙන්නේ, ප්‍රාදේසික ව්‍යවහාරයක් කියලා හඳුන්වන්නේ කුමක්ද කියලා ඔබට වචනයෙන් පැහැදිලි කරලා දෙෙන්. මොකක්ද ප්‍රාදේසික ව්‍යවහාරයක් කියන්නේ කුමක්ද කියන දේ ඔබට වච්චනයෙන් පැහැදිලි කරලා දෙන්න අයි මම දැන් සූදා නම්බෙන්. හොඳයි. මේ බලන් කිසියම් ප්‍රදේශයකට පලාතකට විශේෂ වූ භාසාව්‍යවහාරයන් ප්‍රාදේශීය භාසා ව්‍යවහාර ලෙස හැඳින් විය හැකිය. ට පහැදිලිනේ යම් යම් ප්‍රදේශවල භාෂාව වෙනස් වෙනවා. පලාාත්වල භාෂාව වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වෙන භාෂාව තමයිදුවේ පුතේ ප්‍රාදේසික ව්‍යවහාර භාෂාව කියලා කියන්. ප්‍රදේශයෙන් ප්‍රදේශයට පලාාතින් පලාතට වෙනස්වෙන භාාව තමයි ප්‍රාදේසිික ව්‍යවහාර භාෂාව කියලා කියන්. දැන් එහෙමනම් අපිට මික අවබෝධ කරගන්න නම් පලාාත්කීපයක්, ප්‍රදේශකීපයක් කොයි විදිහට සටහන් වෙන්න කියලා අපි බලමු. මේ බලන්නකු අපේ ලංකාවේ විවිධදේශයන්තියනවා. ඒ විධදේශයන්තන් පලාාත්තියනො බිම්තැන්න මොනරාගල දිගාමඩුල්ල සබරගමුව සත්කෝරලය රුහුණයමත්නතන් දකුණු පලාාත නුවර කලාවිය ආදී නොෙක් ප්‍රදේශයන්හි භාවිතවන භාසාාවේ. විශේෂතා තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තුවෙන්. දොකොට කියන්න ඕන මේ පාඩමේදී විශේෂයෙන්ම වංකරල තියෙන්නේ මොනරාගල කියන ප්‍රදේශයට ආසන්න උහෙමත් නැත්තං අදාළ වූ භාසාව්‍යවහාරයන් පිළිබඳව. හොඳයි ඔන්න අපි දැම් පටන් ගන්නවා, මොනරාගල ප්‍රදේශයේ තියන භාෂාවේ විවිධත්වය පැහැදිලි කරගන්න. එතකොට පලවෙනිිය එක තමයි නාම පදයක් ලෙසින්, වල් ප්‍රත්‍ය වෙනුවට බින්දුව බහු අර්ථය දැනවීම සඳහා යොදා ගැනී. මතක තියාගන්න පලවෙනි ප්‍රකාශනය නාමපදයක් ලෙසින්, නාම පද ලෙසින් විශේසයෙන්ම වල් ප්‍රත්‍යය වෙනුවට බින්දුව දුලපුතාල ගන්නවා බින්ඳුවට කියන තව නමක්තියෙනවා අනුස්වාරය කියල නේද. ගනුස්වාරය නැත්තන්, බින්දුව බහුුවර්ථය. ඒක කියන්නේ ඒක වචනාර්ථයනෙවෙයි ගොඩක් කියන අර්ථය දැනවීම සඳහා යොදා ගැනීම. ඔන්න මොනරාගල පලාාතයේ භාවිත වන එකරටාවක් හැටියට සඳහන් කරනු. දැන් අපි බලමු උදාහරණ කීපයක් අරන්. දැ අපි සාමානින් ව්‍යවවාරදි අපේ පලාතුළ තින වැටවල් ඉඳවාල් ඒවාගේන තියන් බලන්නෙකු වැටවල් කියන පදය මොනරාගල පලාාතයේ බහුුවර්ථය සඳහා, බහුවචනයක් ලෙස භාවිත වෙන්නේ වැටන් කියලා. වැටවල් වැටන් වෙනවා. ඉකට නාත්‍යන් අපි ගොඩවල් ගොඩං වෙනවා. ඊළඟ උදාහරණය ඇලවල් ඇලං වෙනවා. ලිින්දවල් ලිඳං වන්නවා දොරවල් දොරං වෙනවා. දැන් එතකොට කතාභහක රදි බලන්නක වැටන් ැඩිලාගේ හිල්ලා. නේද. ඔව ඇලන් හිදිිලාගේ හිල්ලා. හිදිර ගිහිල්ලා දොරං ඔහලාවරෙල්ල. සාමාන්‍ය භාසා භාවිතයේදී ඔන්න ඔය විදිහට බහුුවචනය දනවන වල් ප්‍රත්‍ය වෙනුවට බින්දුව භාවිත වෙන බව පැහැදිලික ගන්න. හොඳයි එහෙම නං ඔන්න බලන්නකු අපි පලවෙනි ප්‍රත්‍ය රටාව දිහාගත්ත හම අපිට වෙන සක් දැනනවා. අපි ඇලවල් කීව හම මොනරාගල මිනිස්සු කියනේ ඇලන් කියල නං. දොරවල් කීව්හම කියන්නේ දොරන් කියලනං අන්න ප්‍රාදේසික ව්‍යවහාරවල වෙනස්වීම අපිට පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවී එයාලට ආවේනිිකයිඒ. එයාල ඒක දන්නවා. අපිට අමුත්තක් වගේ දැනුනට දැන් දුවේ පුතේ අපිත් දැන් ඒ ප්‍රාදේසික ව්‍යවහාරය පිළිබඳව කිසියම් අවබෝධයක් ලබාගන්න. දැ එක ක්‍රමයක් විතරණ මෙමුණරාගල ප්‍රාදේසික ව්‍යවහාරයේ රටාවල් ගණනාවක් තියනවා. හොඳයි. නන්දැම් බලමු ඊළඟ රටාව කුමක්ද කියලා. ඊළඟ රටාවටෙෙ දුවේ පුතේ ඥතිත්වය හඳුන්වන ප්‍රකාශ. තමාගේම දරුවන් හැඳින්වීම සඳහා මා ව කියන වචනය හෝ මයි කියන වචනයක් යොදන. මා කියන වචනය හෝ මයි කියන වචනය යොදන. මොකටද මේ තමාගේම දරුවන් හැඳින්වීම සඳහා. සමාජයක් ගත්තහම ඒ සමාජ සිිෂ්ඨාචාරයේ නිර්මාණය වෙන්නේ නෑදෑයු දූදරුවෝ එවගේ මසල්වාසීන් විශේසයෙන්ම ඉන්න. නවත් මේ අපි කතා කරන්නේ ඥාතිත්වය පිළිබඳව කොයි ආකාරයටද ප්‍රාදේසිික ව්‍යවහාරවල ප්‍රබේද දක්නට ලැබෙන්න්නේ කියලා. එහම නම් පලවෙෙනකමොකක්ද තමාගේම දරුවන්. ගෙදර අය පවුලේ සාමාජිකයන් හැඳින්වීම සඳහා. මා කියනවචචනයඒවගේම තමා මයි කියන වචනය ොදන බලන්නක උදාහරණයක් අරගෙන් තමාගේම පුතා. තමාගේම පුතාට කියන්නේ. ද අපි කියන්නේ සාමහරලාට මගේ පුතා අපේ පුතා මගේ දුව අපේ දුව කියලන්නේ. නමුත් දරුවනේ මොනරාගල පලාාතයක භාවිතවෙන්නේ. මාපුතා තා මාපුතා කොහගියේ. මයි පුතා කොහෙගියේ අන තමන්ගේ බව. නේද තමන්ගේ බවහැඟවීම සඳහා. මා කියන වචනයකොත් ඒ වගේ මයි කියන වචනයකුත් භාවිත කරන. තමාගේම දුව ඉතින් අපේ දැන් දූලපුතාල ඉන්නවනි මේ අපි දූ ලපුතාලට කතා කරන්නත් අපේ රටේ දැයි දූ ලපුතාල වෙනුවෙන් කතා කරන්න තමාගේම දුව එහෙමනං මාද මයිද. පොඩිවෙන සක්තියන පොඩිනෙවෙ පැහැදිලිවෙන ශක්තියන. අපි මගේ දුව කියනකොට යාල කැනෙ මාදු. අනිත් පැත්තෙන් කියන්නේ මෛද. ඊළඟක බලන් තම පුතාගේ බිරිද. තම පුතාගේ බිරින්ද. සාමාන්‍ය විවාහාරයේ ලේලි කියල නැපි පාවිච්චි කරන්න නමුත් මොනුරාගල පලාාතේ දුව පුත අපි පාවිච්චි කරන්නේ මකක්ද තාද පුතාගේ දුව. තමාගේ පුතාගේ බිරිද. තම දුවගේ පුරුෂයා දපුතා. දුවගේ පුතා බාසාාව වෙනස්. ඔන් භාවිත කරන්න එහෙමයි හේතුව. ඒඒ ප්‍රදේශවලට අනන්‍යතා ලක්‍ෂණ පෙන්න්නන. උන් එහම තමයි තමන්ගේ අදහස්ුවමාරු කරගන්න. ඊළඟට බලන්න දැන් ඔය මගේකමනෙ තියෙන්නේ තමාගකම පිළිබඳ වහග වන්නට නෙමේ උදාහරණ අපි හොයාගෙනයන්නේ එතවට බලන්න එහමනං මගේ යන්නට එයාල පාවිච්චි කරන්නේ ගයන්නක්. මග මගේ යන්නට පාවිච්චි කරන්නේ මග ඊළඟට බලන්න තොගේ යන්නට පාවිච්චි කරන්නේ තොග, නේද හාමිනේගේ යන්නට පාවිච්චි කරන්නේ හාමිනේග එක එහෙමනම් අයි්‍යයහඟවන පදවලදී ගයන්නක් පාවිච්චි කරනු. මගේ යන්නට මග තොගේ යන්නට තොග හාමිනේගේ යන්නට හාමිනේග අපිට පොඩි වෙනසක්. අපි බලාපොත්තු වෙන්නේ එ්දූ ලපුතාලට මේ ප්‍රාදේසික වසයෙන් භාවිත වෙන ව්‍යවහාරයන්හි වෙනස වට හා දෙන්නට හොඳයි. අපිද ක්‍රම රටා දෙකක් කතා කලා. බලමු තුන්වෙනි රටාව කෙසේද ව්‍යවහාරයට එන්නෙ කියලා. මෙබලන් ක්‍රියාපද සඳහා අතීතකාලේ හැඟවීමට වාවෙනුවට වවා ගද වාවෙනුවට වවා අල්ුව යන්නයි වා යන්නයි අපි යොදාගන්න. ඔන්න එකපැත්තකින් සාමාන්‍ය ව්‍යවහාරය. පැත්තෙන් අර ප්‍රාදේශයනතම් ප්‍රාදේසික ව්‍යවහාරය තියනවා. බලම්පුතය කොහොමද කියලා බැලුවා අන්න වයන්න තියෙනවා එයාල පාවිච්චි කරුණ ඌූවා උත්තරයමකක්ද වෙන්නේ බලව්වා බැලුවා බලව්වා කැඩුවා කඩව්වා වැපුරුවාපුරව්වා ඉළඟට නිදාගත්තා කුදහව්වා නිදාගන්නවාට කියන්නේ. කුදහනයි කියලා. දුරපු තර දන්නවද කුදහනවයි කියන වචනේ තියෙනවා විසේ සත්වයක්. නිකන් නිදාගන්න එක නෙවෙයි. ඇඳගෙන ඉන්න විශේසයෙන් පිරිමිය අය ඇඳගෙන ඉද ඇුම ගරෝල ඔළුවෙඉදල පොරෝගන ඉන්නවානි. ආං ඒකට තමයි කුදහනවයි කියලා කිය. ඔයි වැඩි භාසාාවෙනුත් සහරතඇංගොල කුදහනවයි කියන වචනේ පාවිච්චි වෙනවා. ගැහුවා ගහව්වා. ඊළඟට බලන්න කොදඒපුතේ විසිකලා ගහමව්වා. විසිකලා ගහමව්වා නිදි කෙරෙව්වා නේදනත නිදිකෙරුවා පුන්න්නව්වා පුන්නව්වා. විශේසේ ඔය ඈතබද පළත්වල වැදි ජනතාව හා සම්බන්ධ පලාත්වල ඔය පුන්නනවා කියන වචනේ භාවිත කරනවා. එකතැන තියෙනවාදූේ පුතේ කෙලිටික්ක කෝ කියලා හම කියනවා අන්න නේද කෙලිටික් පුන්නනවා කියලා. ඒ ඇන ළමයා නිදි කරනවා කියනෙක්. හොඳයි. එහෙමන අපි දැන් ඉගෙන ගත්ත ඔන්න තවත් ක්‍රමයක් ඒ තමයි අතීත කාල පදවල වාවෙනුවට ඌවා වාවෙනුවට ඌවා භභාවිත කිරීම. අපි යමුහෙමනං ඊළඟට මෙයාලගේ භාසාාව කොයි ආකාරයෙන්ද භාවිත වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරගන්නට. දැ ඉස්සල කිවන ඌවා කියල එකත් මේ බලන්නක රටාව එතැන් ලිමොකද වෙන්නේ. ඌ්වා! ඒ කිය නට අල්ු අයන්න වා යන්න වෙනුවට ඊයා අල්්‍ය අයන්න යා යන්න භාවිත කරනවුන්. උදාහරණ ගත්තොත් අවුව පෑව්වා අපි හෙමන කියන්නේ. අව් පෑව්වා. මොනරාගල භාවිත වෙන්නේ අව පෑයියා අව පැව්වා කියනෙ එකට මොනරාගල භාවිත වෙන්නේ අවව පැයියා ඉර පෑව්වා. ළඟට ඒ වෙනස් වෙනවා ඉරපැයියා මොකදද විසේශරීතිය අල්ුවායන්නයි වායන්න නැත්තන් ඌවාවෙනුවට අල් යයන්නයි යායන්න නැත්තන් ඊයා යොදා ගැනීම ඔතනම තියෙනවා තවත් යෙදු මක්ද ඒ පුතේ දැන් අපි කියනවන යමක් දැක්කයි කියලා අපි දැක්ක කියන එකට යල කියන්නේ දුටා කියලා. අපි භාවිත කරන දැක්ක කියන වචනයට අප කියෙන යමත් දැක්කා. උඹේ දුටා ඔබේ දැක්කාද කියලහ. නොමේ බලන්න අම්මා දුටා පුත්තු අම්මා දුටා පුත්තු. එය ව්‍යාකරණනුකූල වාක්්‍යයකට නැගු හම උදාහරණය අම්මා පුතුන් දුටුවාය. මොන රාගල වහරයත කොට කොහමද අම්මා දුටා පුත්තු. දැන් බලන්න ොක දුවේ පුතේ එකින් එකට අපිට පේනවා. භාෂාව ව්‍යවහාරය, යොදා ගන්නා ආකාරය නාමපද ක්‍රියාපද ඥාතිත්වයාදී සියල්ල එකට කැටිකොට ගත්තහම හැම තැනකදීම ඒ බාසා රටාව වෙනස් වෙනවයි කියනෙ. ඒ විතරක් නෙවෙයි. අපි ඊළඟ උදාහරණ රටාවට කාරණාවට ගියාම තවත් දෙයක් අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන. එමනම් අපි ඒ රටාවට ගිහිල්ල බලමු. තැම් බලන්නකු. දැන් අපි සාමාන්‍යයන් කියන හැඳෑවෙනකොට රෑවෙලා. ඇැන්ෑ ලා නේද මවා වෙලා ඔයගේ වචන පාවිච්චි කරනවානනි මකදද මේ විසය සත්වය වෙලා කියන වචනයට විලා කියන වචනය පාවිච්චි කරනු. රෑවෙලා දැන් හොඳටම රෑවෙලා මරනාාගල කියන්නේ දැන්නම් රෑවිලා. දැන්නම් රෑවිලා වෙලා වෙනුවට භාවිත කරනවා මවා විලා කියල්. ඔන්න තවත් වෙනසක් අපි අවබුද්ධ කරගන්න. ඩම දිගින්දිගට යනකොට දුලපුතාලට පැහැදිවෙන කාරණාවක් තමයි. අවස්ථාවෙන් අවස්ථාව මොහොතින් මොහොත ක්‍රියාවෙන් ක්‍රියාව තමන්ගේ කටයිතුවලදේ අදහස් ප්‍රකාශ කරගන්න මේ අය අපේ පොදු භාසාාවට වඩා වෙනත් ආකාරයක භාසා රටාවක් සිංහලම තමයි. අපේ බසම තමයි හැබැයි එහි බාසා රටාව වෙනස් වෙනවාය කියන කාරණාව පැහැදිලි වෙනවා. එමනං අපි යමුද තවත් ප්‍රාදේසික ව්‍යවහාර මොනරාගල රටාව භාවිතන ආකාරයක් දැකගන්නට දැන ගන්නට. ඔන්න බලන්නකෝ මොකක්දම මේ කියන්නේ විදික්‍රියාරූපයන් විධාන අර්ථයෙන් යෙදෙනවිට බින්දුව වෙනුවට පර්ජදනෝ සරලුවකිවොත් පං කියන යෙදම වෙනුවට ප කියන යෙදම දනවා. දැන් දුලපුතාල දන්නනේ විදික්‍රියාවක් කියන්නේ මොක්ද කියලා. පස්සෙ ක්‍රියාපාඩේදීගෙන කතා කරනවා. කි යම්විධානයක් හොඳින් හෝ නරකින් දෙන විධානයක් තමයි විදික්‍රියාවක් කියල කියන්. මෙ බලන්නකු. දැන්හෙම නම් බිදුව වෙනුවට ප කියන යතුම භාවිත කරන. විදික්‍රියාව කරපං, ප්‍රාදේශී වහාරය කරප. විදික්‍රියාව බලපං, ප්‍රාදේශී වහාර බලප, විදික්‍රියාව බීපං, ප්‍රාදේශය විවහාරය බීප. විදික්‍රියාව විසිකරපං ඕන විශේෂ වචනයක් ගහමප ඊළඟට විදික්‍රියාව බුදිය ගනිින් කුදදහප කෑනු ගහ ුද්දහප කෑනු ග බුදිය ගනිින්. වචන වෙනස් වචන එකින් එකට වෙනස් වෙනවා. මේක තමයි මේ ප්‍රාදේසික ව්‍යවහාරයේ තියන විසේ සත්්‍යය. මේ උදාහරණ රටාවෙන් දුවේ පුතේ පැහැදිලි වෙන්නේ. එකිනකා ඒ සමාජයේ, අපිත් එක්ක ගැටෙනකොට අවබෝධ කරගන්න ආකාරය, අදහස් ප්‍රකාශ කරන ආකාරය එකින් එකට වෙනස් වෙනවා. හැබැයි ඉතිං සාමාන්‍ය වසයෙන් තේරෙනවත්. ඒ පලාාතයට මේක විශේසත්වයක් නෑ ඔවුන් ඒ ඒ විදිහට වචන භාවිත කරනවා තමන්ගේ සංනිවේදන අවශ්‍යතාවයන් සඳහා. අි බලමුද තවත් රටාවකට ගිහිල්ලා, කොහොමදා අපේ මොනරාගල ජනතාව, ඔන්ගේ භාසාාවේ ප්‍රාදේශික ව්‍යවහාරයන්හි විවිධතාවය පැහැදිලි කරන්න කියල්. මේ බලන්න දුේපුති ඊළඟට. අර අපි කතා කරපු විදික්‍රියාව. හෙමත් නැත්තන් කිසියම් විධානයක් ආධරාර්ථයෙන් හෝ අනාධරාර්ථයෙන් හඟවන කිසියම් විධානයක් තවත් ක්‍රමයකට භාවිත කරන. මංගේ වචන දෙකක් භාවිත කළේ දයපුතේ විදික්‍රියාවේ ප්‍රබේද දෙකක් තියෙනවා. ආදරාර්ථය සහ අනාදරාර්ථය. දැ මෙතන තියෙන්නේෙ මොක්ද එම විදික්‍රියා රූපයම ආදර ආදරෙන් කතා කරනකොට. මොකක් දෙේ දෙන්නේ කොයි යන්නක් පදයේ අගට එක් කරනවා. මි භාසාාව භාවිත කරන රිද්මයානුකූල රටාවනුවත් වෙනස් වෙනු. ද වරෙන් වේගෙන් කියන්න පුළුවන්. හෙමත් නැත්තං ආදරයෙන් කියන්නත් පුළුවනෙන්. වර වරෙන්කෝ, වෙනස් අනාදරාර්තයෙන්. මෙතන ආදරාර්ථයන් තින් වරෙන් වරකොයි කෙලිටික්ක වරකොයි කෙල්ලෙ මෙහට එන්න ඉළඟට කියනවා බලප බලපංකොයි සමහර වෙලාවට නේ බලපංකොයි අදරර්තයෙන්ඟ දුවපං කිය දුවපංකොයි අදරාර්ථයෙන් මකක්ද විසේ සත්වය අර රටාව මයේ අගට කොයි යන්නත් භාවිත කරනවා නැත්තන් පාවිච්චි කරනවා චොදාගන්න. ඔවුන් වෙනස්. හැබැයි මේ සමාජයේ තුළත් භාෂාව තුළින් ආදරයත් අනාදරයක්ත් මතුකරන්නට පුළුවන්කම තියෙන්. භාසාාව මම මුලිනුත් සඳහන් කලාා ඉතා ප්‍රබල මෙවලමක් හිතට කතා කරන්න හිකෙනෙක්ගේ හිත පිරෙන්න්න කතා කරන්න පුළුවන් වරකොයි. ආදර නෑවිත්තින්න බෑදුවේ පුතේ තකොට ඉබේම එන්න හිතෙන්නවා. මේ තමයි වෙනස. මේ තමයි ප්‍රාදේශිකත්වේ භාසාමය වෙනස මගේ දුවේ පුතේ අපි එහෙම නම් තපොඩ්ඩක් ඉස්සරහටයාන් මොකක්ද ඊල්ලංග ප්‍රටාවේදී වෙන්නකිය. ඒදුම්ම තමයි ඇතකොට කියනවා මා එද්දීම යාකොයි මා එද්දීම යාකොයි. අපට වඩා බාසාාවකො ඩක් වෙනස්. මම එන තුරුයන් මං එනකන් යඩකු මා එද්දීමයාකයි. මං එනකන් යන්න බාසාාව වෙනස්. ඒවගේ මාාණ්ඩක යද්දිී නේද මං සමහර වෙලාවට හේනට යද්ද හේනට යදදිී ම හේනට යනකොට අනතුරක් ුණනමොක් හරිදයක් තිේ භාසාාවෙන් ඇල පෙන්ට තිබුණ නත්තන් කියෙමගපි. මම හේනට යද්දිී වාම්පතුල්තා ගෙන ගියා කියලා. පු වාම්පතුල් කියන්නේ සෙරෙප් පලට මම හේනට යද්දිං වාම්පතුල් දාගන ගිය. තව ඉස්සරහට අපි කතා කරනවා. යද්දිින් කියලා කියන්න යනකොට යන වේලාවේ කියන කතාව. කපදදිං කපනතුරු. මම ගහ කපදදිං හිටු මං ගහ කපනකං. ඉන්නකෝ නැතේවාසාාවෙන් සාමාන්‍යෙන් වර්ෙන් පලයාන් උඹ වගේ වචන ඒ වාාසාාවේ අනාධරාර්ථයෙන් නෙවේ දුවේ පුතේ පාවිච්ුවනි ආදරාර්ථෙන්. සමහර පලාාත්තියෙනවා වැඩිහිටියන්ට අම්මට තාත්තටනොත් උඹවරෙන් පලයන් කියල කතා කරන සහර පලාත් අපේ රට එ තියනවා. ඉතිකේ ලොකු වෙනසක් ඒ අයට නෑ. අපිට වෙන සක්තේරෙන්ට පුළුවන් ඒ ප්‍රදේශයට අන්‍යයි ඒ සමාජයට අනන්‍යයි ඒ ප්‍රාදේසික භාසා වියවහාරි. දැම් බලන්න වැස්ස වහින්තත් නේද. වැස්ස වහින්තත් වපුරව්වා ක වාක්්‍යයක් වසින්ගන්න, වැස්ස වහින්ටත් වපුරව්වා. ඒක කියන වහින්ටත් වහිද්දිත් වැස්සකල් නවත්තන්න බෑනේ වපුරනකොට දැම් වැස්ස ඕම්මං වැස්ස වහින්ටත් වපුරව්වා නේත්. ඔන්න මම වැස්ස වහිද්දිත් වැපුරුවා කියලා කියනු. බලන්න්නොකු කෘෂිකර්මාන්තය සම්බන්ධවා කියයක් නේද. එහෙම නන්දුඒපුතේ ඔන්නා අපි තවත් ප්‍රාදේශික ව්‍යවහාරයේ ප්‍රබේදයක් ඒ කොටසින් ඉගෙන ගන්න. එක එකට වෙනස් වෙනවා නම් එකින් එකට භාවිත රටාව අනන්‍ය වසයෙන් වෙනස්වෙනවනං අපි බලමු ඊළඟට අපිට බලන්න පුළුවන් මොකක්ද කිය කියන්ටත් කියද්දිත් බලන්ටත් බලද්දිත් නැතුම් නැතු කැටුන් කැටු කුදහං නැතුම් වරෙල්ලා තේරුම නිදාගන්න නැතුවෙන් මොක්කු කැටුන් පනං වනේ කවරුම් කටුව ගියාද කවුද දන්නේ. එමත් නැත්තං අනේමන් දන්න. තෙරුම් දෙකක් තියෙන.ද්ධ කෞද දන්නේ අනේමන් දන්න. බලන්න අපේ සාමාන්‍ය වහර තියෙන නැත්තං කියන එකට ඔුන් භාවිත කරන්නේ නැට්ටන් කියල්. ඉලන මේ භාසාවිතියනවා ප්‍රශ්නාර්ථවාචී යෙදුම්. ද ප්‍රශ්නයක් අපයහන් මේ ප්‍රශ්නාර්ථවාචී යෙදුම්වලට මෙයාල භාවිත කරන්නේ උච්චාරණයේදී හට හඬ රිද්මයානුකූලුව වෙනස් කරනවා. ද කියන නිපාතපදේ භාවිත වෙන්නේ නෑ. ගියාද. ගියා මොකද මොකෑ මොනවද මොනා කොහේද කොහා උදහරණයක් බලන්නකු අපපච්චි හේනට ගියාද ැ අපපචිනට ග රිද්මයෙන් ප්‍රශ්නාර්ථය මතු කරයි. අපප්ි හේනට ග රිදමයෙන් ප්‍රශ්නාර්ථය මතු කරම් දැ. රුසිිකරමාන්තය සමඟ සම්බන්ධවෙන්. ඔවුන් බෝගවර්ග සඳහා භාවිත කළ නාමලේඛනය වෙනස් වෙනවා. ඉංගුරුවලට යැ ඉංගුරු කියන වචනය පවිච්චි ගණන අපේ සාමාන්‍ය විවාහාරය වෙනත්්දේකටන බඩ ඉරරිංගෝලල් තමයි යාලා ඉරංගු කියාන්න. එත ට ඉරුම් ගස් කියන්න ඉරිංගු ගස් ඉංගුරු කරල් කියල කියන ඉරිංගු කරල්. අම්ඹ පැපොල් හෙවත් ගස් ලබ්. උන විශේසමේදමක් වො අපි සාම්‍යාන්‍ය ව්‍යවාහරය අම්ඹ කියන වචන කොහේදත්. ඒ දෙකට පාවිච්චි කරන්න මොනරාගල අම්ඹ කියන වචනේ පාවිච්චි කරනවා කියලා කියන්නේ. පැපොල් හෙවත් ගස් ලබු අපි පුහුල් කියල කියන්නේ පුහුල්ලොලටන වෙනම ගෙඩියක්නේ ඔවන් පුහුල් කියල පාවිච්චි කරන්නේ. වට්ටක් අවලට කෝකිස් කියලා කියන්නේ. අපි දන්න වෙන කෑමක්නේ නමුත් ඔවුන් භාවිත කරන්නේ කිරි අලවලට මේ බලන්. දැන් සත්තු ඉන්නවන. සත්තුන්ට භාවිත කර නත් වෙනසයා ගේ කොහොමද කුරුල්ලට කියන්නේ සකලයා. එක එකතු කරල කකලයෝ අඹනවා කියන්නේ කුරුල්ලන් එලවෙනවා. එතකොට සකලයා ෑනෙ කුරුල්ල අමනවා කියන්න එලවෙනවා. සකලයාන්ට කියල වචනයක් තියෙනවා. ඔන්න එක උදාරණයක් ගුරුල්ලන්ට කෑ ගසන්නට කියලගන්න පුළවා. එතකොට කෑගසන්ට කියන එකට දෙන උත්තරේ තමයි. ඕගාන්ට කීගාන්ට කිය. බලන්නකු පොල් පොත්ත කියා නෑනේ අපි අපිඒ එකට භාවිත කරන්නේ පොල් එල්ල කියලා. ඔවුන් කියන්නේ පොල් පොත්ත කියලා. එතකොට පොල් ලෙලිහන්නනවා කියනට කියන්න පොල් ඔයනවා කියල්. එකින් එකට වෙනස් වන්න. මෙ බලන් ඥාතිත්වය පිළිබඳව පොදුවහර මේක එකින් එකට වෙනස් වෙනවා සීයා මුත්තාදී වසෙන් තියන විදිහයට. තාත්තට පාවිච්චේරණ වචන තමයි අපප්පච්චි අප්පුච්චා උඩ රට පලාාත්. අම්මට ගෞරවාර්තයෙන් අම් මන්ඩි කියලා පාවිච්චි කරන්න. දැන් කොළඹ පලාාත භාවිත කරන්නේ සීය ආච්චි කියලාන එතකොට වෙනස් වෙනවා බලන්න වෙනත් පලාත්වල. සීයා ආච්චිී කියනකට කිරි අම්මා කිරි අත්තා ආත්තා අත්තපපා ලොකු අත්තා කියලා එ ඥාතීත්වය වෙනස් වෙන. දැන් තවත් කිරි අම්මට බල ආච්චය අමගෙනවාන අපි ආච්චිත කිරි අම්ම අත්තා අම්මා හීන් අත්තා කියලත් භාවිත වෙන. මුත්තා පිට පලාත්වල සීයගෙත් සීයට භාවිත කරන්න. දකුණු පලාතේ මුත්තා කියන වචනේ පාවිච්චි කරන්න සීය හඳුුවන්. දකුණු පලාාතේ, ත්ත කියන වචනය පාවිච්චි කරන්නේ සීයයා හඳුන්වන්.ඉලට පියාගේ වැඩි මල් සහෝදරයා හඳුන්වන් අර පැත්තිතියන ඔබාන ප්‍රදේශී වහර ලොකුතාත්තා ලොකුුව පපච්චි, බක්කප පපච්චි. බක්කප්පච්චි කියනවචනය සාමානින් බොහොම දුර්ලභ ගණය වචනයක් ප්‍රාදේසිකායක මහපපා. මෙතන බලන් පියාගේ බාල සහෝදරයා, බාප්පා, කුඩප්පා, කුඩප පච්චි කියලා හඳුන්වන්. මවගේ වැඩි මහල් සහෝදරිය ලොකු අම්මා අන්න බක්කම්මා, බක්කම්මා විසේසයි. මහම්මා, ඊළඟට මවගේ බාල සහෝදරිය පුංචි අම්මා කුඩම්මා කියන වචනෙන් සඳහන් කරනු. මාම්ඩි මාමා, නැන්දම්මා නැන්දා! ඊනඟට තියෙනවා සතරකෝරලේ දරුවනි විශේෂ දෙයක් තියෙනවා. මාමණ්ඩි කියන කෙනාට ගෞරවාර්තෙන්. විශේසෙන් අම්මන්්ඩි කියල වචනයක් පාවිච්චි කරන. මාමණ්ඩිට අම්මන්්ඩි කියන වචනය භාවිත කරන. දැම්බලන්නකෝ ක්‍රියාපදකීපයක් අරගෙන බල. අපි සාමාන්‍ය කතා කරන ක්‍රියාපද වලට වඩා ප්‍රාදේසික ව්‍යවහාරයන්හි භාවිතය වෙනස්. බීවා ගුන්නා. බීවා බුන්නා. හිටියා හිට්ටා. දැම්මා විශේසයෙන්ම මාතර දකුණු පලාාති දෑවා. මං ඔහට ලියුමක් දෑවා. හම්බවනයි බලන්නකු බාසාාව වෙනස්සේ දෑවා දැම් මාාවෙනුවට. බලන්නකෝ මං ඔහෙට ලියුමක් දෑවා. බලනවාවෙනුවට බලව්වා, තවත් විසේ සුදාාරණයක් හිතනවා වෙනුවට හිතව්වා වපුරණවා වෙනුවට වපුරව්වා කියලා තියෙන්. ඒකම වාක්‍යක්තියවා විශේසයම උඩරට පලාත්තේ.ම වාකරටාව සමහර අකාර තුනකටේ දෙනවා. දැම් මෙදන තියෙන්න්නේෙමකක්ද. එ වාවෙන් හැබැයි උඩරට පලාතෙන් අයන්න වෙනුවට දේ පුතේ පාවිච්චිවෙන්නෙ තයන්න Entවා. Entවා න්ටterෝන්ter ඔන්න වගේ රටාවක් උඩරට පලාතෙ තියනු. ඔකසා තවත්තනක තියෙනවා Endeවාවවාව එ වාවන්න වෙනසත තියන්නේ. Entවාව. කියන එකට බලනමේ දකුණු පලාතේ පයන්නයි බිඳුවයි වෙනුවට හයන්න. කරපං කරහ බලපං බලහං කියපං කියහං තව එකක් වෙනස් වෙනවා. කරපල්ලා එප වෙනුවට හයන්නක් ඇවිල්ලා. කරහල්ලා බලපල්ලා බලහල්ලා කියපල්ලා කියහල්ලා කියලා ඒරටාව වෙනස් වෙනෝ. දැන් දලපුතාලට ඒකට මදාල, කාරකමත් තියනවා ඔබට පුළුවන් ඒ ක්‍රියා කාර්කමය යෙදන්න ප්‍රාදේශික ව්‍යවාහාරයන් වින් අදහස් කරන්නේ කුමක්ද මොනරාගල ප්‍රදේශයේ යමෙකුට විධානයක් දෙන ජනවහරකි සේද. එහි විධානයක්න් ආදරයෙන් පැවසීමේදී දැකිහැකි විශේෂලක්ෂණය කුමක්ද. මොනනාගල වැසියන් යමෙකුග ප්‍රශ්නයක් අසනයිරු පොදු සිංහලරී තියට වඩා වෙනස්යයි පවසන්නේ කුමක් නිසාද. ඔන් තවත් ක්‍රියාකාඩකමාක්ක, හත සඳහන් පොදු සිංහල වචන සඳහාය දෙන ප්‍රාදේසික ව්‍යවහාර පාඩමෙන් උපුටාලියන්න. ඉල් අගේක තමයි ක්‍රියාකාරකම් දෙක විවිධ පලාාත්වල ඥාතීන් හැඳින්වීමට භාවිත කරෙන ප්‍රාදේසික ව්‍යවහාර වගු සටහනකින් දක්වන්. ඥාතිත්වය පලාාත ප්‍රාදේසික ව්‍යවවාහරය උදාහරණයක් දිලතින ඥාතිත්වය තාත්තා පලාාත උඩරට උදාහරනම් ප්‍රාදේසිික ව්‍යවහාරය, අපපච්චේ අප්පුච්චා කියන වසයෙන් ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙමනං අපි බලමු තවත් ක්‍රියාකාරකමකට ගිහිල්ලා, පාඩමී සඳහන් ක්‍රියාපා දැසුරෙන් මේ වගුව සම්පූර්ණ කරන්න පොදුුවහර බැලුවා විශේෂහර බලව්වා භාවිත කරන ප්‍රදේශය උඩරට. බලම අපපීළංඟ එක ඔබ ප්‍රදේශයට ආවේනික එදිනෙදා කතා බහේදී භාවිත යදුම් දහයක් සොයාලියන්, භාවිත යදුම් දහයක් සොයාලියන්. අපි මේ පාඩමේ තවත් කොටසකට ඇතුළ වෙන්න දයිසූදා නම්වෙන්. ඒ තමයි නාම ප්‍රකෘති සහ ධාතුප්‍රකෘතික යලකියන් බලමු අපපී නිපුනතාව හය බින්දුව සම්මත භාසාරීති අනුගමනය කරමින් ලේඛනකාරයදී. නිපුනතා මට්ටම නාම පද සහ හි ප්‍රබේධ පිළිබඳ අවබෝධයෙන් යුතුව ලේඛනකාරයයද. එත ගොට එහෙම දෙනකොට ලැබෙන ගනුම් පල. නාම පදවල ප්‍රකෘති හඳුනාගෙන ඉදිරිපත් කරයි. කොටස් දෙකෙන් පළමුුව කතා කරන්නේ නාම පද ගැන. ප්‍රකෘති භාවිත කරමින් නාම පද සකස් කරයි. නාම ප්‍රකෘති භාසාාවේ යෙදෙන අවස්ථා පැහැදිලි කරයි. එහමනං අපි බලමුදුවේ පුතේ මොකක්ද නාමපදයක් කියල කියන්. නාම පදයක් කියල කියන්නේ මොකක්ද කියල බලමු. නාමපදයක් යනු කිසියම් කෙනෙක් දෙයා. ස්ථානයක් ස්වභාවයක් හඳුන්වන පද. නාමපදයක මුල් ස්වරූපය ප්‍රකෘතිය හෙවත් මූලය නමින් හැඳින් වෙන. ප්‍රකෘතිය හෙවත් මූලය නමින් හැඳින් වෙනම.ඒත් සබ්ද මූල කියලත් සමහරතැනක සඳහන් වෙන. එම මුල්රූපය නාම ප්‍රකෘතිය නමින්ද හැඳින් වේ. තොකොට කිසියම් කෙනෙක් දෙයක් ස්ථානයක් ස්වභාවයක් හඳුන්වන පද නාම පද. එව හැදෙන්නේ නාම ප්‍රකෘතියකට ප්‍රත්තියක් එකතුවෙලා. මේ බලන්න උදාහරණ කුමර ආ කුමරා, කුමර ආ කුමරා. ඉනඟට ස්ත්‍රීවාචී සබ්දය කුමර ඊ කුමරී නාම ප්‍රකෘතියකින් පරව නාමත් ප්‍රත්‍යයක් එකතුවෙලා ඔන්න නාම පදයක් හැදෙනවා. දැම් බලන්නක ඒකයි.ම විස්තර කරන්න මෙිහි පළමු පෙළේ කුමරා සහ කුමරී යන නාම පද දෙකම නිර්මාණය ඇත්තේ. ුරයන ප්‍රකෘතියට නාම ප්‍රථ්‍යයක් එක තුවීමෙන් යනුව අරකාරණාව නැවත පැහැදිලි කරන් කුමරයානු නාම ප්‍රකෘතියක් බොහෝවිට නාම ප්‍රකෘතියක් යෙදන්නේ ප්‍රක්්‍යගන්වන පදයක් ලෙසින්. ය ප්‍රක්තිනිසාතමයි එයා අර්ථවත්තයෙන් එහතුන් ප්‍රකෘතිය ස්වාල්දීනව පවතින අවස්ථාධතිය ප්‍රකෘතිය ස්වාධීනව පවතින අවස්ථා. හයි එම නම් බලමු අපි තවත් උදාහරණයකින් පැහැදිලි කරලා කොහමද ප්‍රකෘතියම නාම පදය වශයෙන්ය දෙන මේ බලන්නක කුමර ගී. කුමර ගී. මිනිස් ඇස. ඇතම් නාම ප්‍රකෘති විශේෂන පදවසයෙන්ය දෙනකොට. දැන් කුමර කිය පුහම විශේෂණයි එකට යටත්වන පදයන ගී එක විශේෂයයි. මිනිස්කී පුහම නාම පෘතිය කුමර කිය පුහම නාම ප්‍රකෘතිය මේ බලන්න. සිංහල භාසාාවේ විශේසත්වයක් වන්නේ නාම ප්‍රකෘතියහෙවත් වර නොනැගුණු රූපය විශේසනය වසයෙන් භාවිතවීමයි. මේ තවත් විශේසත්වයක්. ගස් පුටු මේ නිදර්ශන දිහා බැලූහම අප්‍රාණමාචී නාම පදවල බොහෝ විට බහුවචන රූපය වන්නේ ප්‍රකෘතියම බව පැදිලි වෙනවා. ගස් කියන එකත් පකෘතියක් පුටු කියන එකත්. ප්‍රකෘතියම නාම මූලය වසයෙන් යෙදෙනවාය කියන කාරණාව පැදිලිවෙන්. දැන් අපිම නයාමූ ධාතු ප්‍රකෘතිවල. ධාතු ප්‍රකෘති කියලා කියන්නේ ක්‍රියාපදවල කොටසක් හැතිටයි අපි සඳහන් කරන්නේ ක්‍රියාපද හඳුන් වන නැත්තන් ක්‍රියාපදවල මූලික ස්වභාවය හඳුන්වන්නවා. නිපනතාව සම්මත භාසාරීති අනුගමනය කරමින් ලේඛනකාරයේදී. නිබනතා මට්ටම ක්‍රියාපද සහ හි ප්‍රබේද පිළිබඳව අවබෝධයෙන් යුතුව ලේඛනකාරයේදී. මොනවද ඉගනුම් පල ක්‍රියාපද වර්ග පිළිබඳ මතකය අවධිකරමින් සකච්ඡා කර. වාක්කයක අවසාන ක්‍රියාව පැහැදිලි කරන. වචනබේදය පුරුසභේදය ලිංගබේදය. එකනි ඒක වචන බහු වචන ප්‍රථම මධ්‍යම උත්තම, ඒවගේම තමා ස්තීපුරස කියන ලිංගබේදයාතුන් අතීතවර්තමාන අනාගත කියන කාලබේදයාතුන් අනුව, අවසාන ක්‍රියාවේදන ආකාරය දක්වන්. වා්‍ය නිර්මාණයේදී ක්‍රියාපදේ ඉහත අවස්ථා කරෙහි අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කරයි. ඔන්න දැන් ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියල හඳුන්වන්නයි හදන්. ක්‍රියාපදයක් යන මොකද. ක්‍රියාපදයක් යනු වීමක් විඳීමක් කිරීමක් හඟවන පද. වීමක් විඳක් කිරීමක් හඟවන පද. ක්‍රාපදයක මුල් රූපය ධාතු ප්‍රකෘතිය නමින් හැඳින්ද. වලන් උදාාරණය බලධනජී බලයි. බලදන බලතිී. එමනම් ධාතු ප්‍රකෘතිය ප්‍රත්‍යජී ක්‍රියාපදය බලයි. ධාසුත් පෘතිය උදාහරණය බලතිී. බලන් මේ කියන රූපවල බලයි සහ බලති යන ක්‍රියාපද නිර්මාණය වී ඇත්ත අර මම මුලින් සිහිපත් කරපු ආකාරයට ඒ ඒවට ධාතු ප්‍රකෘතියක් එකතුවීම. ධාතු ප්‍රකෘතියක් යෙදෙන්නේ ප්‍රත්‍යගන්ුවන පදයක් ලෙසින්. ඒත් ප්‍රකෘතිය ස්වාධීනව පවතින අවස්ථාද වෙයි. බල දැන් උදාහරණ දෙකක් ගය ගයා බලබලා. මෙ තද පැහැයෙන් දක්වා ඇති ඇතැම් යෙදුම් ධාතු ප්‍රකෘති වේ ගය ගයා බල බලා කරප දෙකක් තියෙනවා එක ගය අයිතික බල එනම් මෙ මිශසක්‍රියා පද ගය ගයා ගයමින් ප්‍රධාන ක්‍රියාව සමග සිදුවමින් පවතින ක්‍රියා එබඳු මිශ්‍රක්‍රියා වලය දෙන පද දෙකෙන් පළමු වැන්න ප්‍රකෘතිය වසේම පවති ගය ගයා ගය ප්‍රෘතිය බලබලා බල ප්‍රකෘතිය. ඊළඟට මිශ්්‍රක්‍රියා සාදාගන්නා අනෙක්‍රමය වන්නේ ධාතු ප්‍රකෘතියට මින් කියන ප්‍රත්්‍යයකතු කිරීම. අන්න එහිදීත් ධාතු ප්‍රකෘතිය වෙන් කොට හඳුනා ගැනීම පහසුවවා. කිිසියම් ක්‍රියාවක් මිශ්්‍රක්‍රියා රූපියයට නඟ පුහම් මින් ප්‍රත්්‍යයෝදලා අන්නා අපිට පුළුවන්ගම තිබෙනවා මොකක්ද ධාතු ප්‍රකෘතිය හොයා ගන්න. ගයමින් එෙමනම් ප්‍රකෘතිය ගය. කොමද හදාගත්තේ මින් කියන මිශ්්‍රක්‍රියාප්‍රත්තිය එකට එකතු කර ගත්තා. බලමින් අන්න මින් කියන මිශ්්‍රක්‍රියාප්‍රත්තියක තු කරගත්තා බලමින් එතකොට හෙමනම් ගය බල කියනේවා ධාතු ප්‍රකෘති හැටියට සඳහන් කරන්නට පුළුව. තවත් තැනක යෙදෙනවා ධාතු ප්‍රකෘතියක් හොයාගන්න පුළුවන් තවත් පහසු ක්‍රමයා. එතමයි එක්‍රියාමූලය ප්‍රයෝජජයට හර වනු. ක්‍රියාමූලය ප්‍රයෝජ්ජයට හරවනු. ප්‍රයෝජ්ජ ක්‍රියා කියල කියන්නේ ප්‍රයෝජ්යාගේ ක්‍රියාවනි ප්‍රයෝජ්ජයා කියල කෙන අනුන්. අනුන් ලවා කරන ක්‍රියප. එත ොට එ බදු ක්‍රියාපදයක් හදන කොටාපි ධාතු ප්‍රකෘතියටයි ක්‍රියා ප්‍රත්්‍යයටයි අතර ව කියල ප්‍රත්තියක් දාන. ගයයි මැදටවයා නේදුනාා ගයදනව දැනජී ගයවයි. තට ව ප්‍රත්තියට එහැයිගන්න අපිට හම්බ වෙනවා ධාතුප්‍රකෘතිය. බලයි බලධනවධනජී බලවයි. තවත් ක්‍රමයක් හැටියට තමයි අපිට එය සඳහන් කරන්න පුළුවන් වෙන්. හෙමනංවොන්න ධාතුප්‍රකෘතිය පහසුවෙන් හඳුනා ගැනීමට සාදාගැනීමට පුළුවන් දෙයක් හැටියටයි ඒ ක්‍රියා පරිපාටිය අපි හඳුන් බන්. තුළපුදල දන්නවා අපේ සිංහල බාසාාවේ, ක්‍රියා වර්ගී කරනයක් තියෙන. ක්‍රියා වර්ගී කරණයක් තියෙන. කීපයක් මුලින් බලමු පරුව මිශ්්‍ර ක්‍රියාව ප්‍රයෝජ්ජා ක්‍රාව අපත් ඔය තු පමණක් දනට ගනිින්. මගදද පරර්ුව ක්‍රියාව කියන්නේ කතරූගේ අවසාන ක්‍රියාවට පෙරසිදුවෙන ක්‍රියා. කත්රූගේ අවසාන ක්‍රියාවට පෙරසිදුවෙන ක්‍රියා. උදාහරණ බණඩුකාබීහැන්ද බැස බලා. ඔක්කෝමනේද මම බත්කා පාසැල්ගියමි කලින්. ළඟට මිශ්‍ර ක්‍රියාව තමයි අවසාන ක්‍රියාවට සමගාමීව සිදුවෙනු. කකා, කාමීන්, බිබී, බොමින්, හැඳ හැඳ හිඳමින්, බැස බැස, බසිමින්, බලබලා, බලමින් ප්‍රයෝජ්්‍ය ක්‍රියාව, මමුල්නුත් සඳහන් කළා ප්‍රයෝජ්‍ය ක්‍රියාව වෙනත් අයකු ලවා කරවන ක්‍රියාව. වෙනත් අයකුලවා කරවන ක්‍රියාවක්. කරවයි බලවයි ඔන දැන්ව ප්‍රත්්‍යේදනා ප්‍රයෝජ්ජයඟවීම සඳහා. කරවයි බලවයි ගයවයි නටවයි දුවවයි ප්‍රයෝජ්‍ය ක්‍රියා. තවත් ක්‍රියා වර්ග කීපයක් තින බලමු විදික්‍රියා විධානයක් අනක් හඟවන ක්‍රියා. වෙනත් අයකුට් කරන කිසියම් විධානයක් ඉල්ලීමක් හැඟවෙන්න ක්‍රියා විදික්‍රියා කියලා පි කියනු. කන්න බොනු හිදියව් බසින්න බලන්න ඒ වගේ දෙයක් ඊළඟට දරුවනේ. දක්්‍රියා. කිසියම් ආසිරවාදයක් ඒත් තියෙනවා. කිසියම් ප්‍රාර්ථනාවක්. හොඳ හෝ නරක මේ ආසිර්වාද ක්‍රියාවලට ප්‍රාර්ථනා ක්‍රියා කියලක් තියෙනවා. කිසියම් ප්‍රාර්ථනාවක් හැඟ වෙන ක්‍රියා. දි නේවා ලැබේවා, සැනසේවා, වනසේවා, බලාවා අන්න අපිට ආසිරුවාදයක් යෙදෙනු. දැන් තවත් ක්‍රියා වර්ගයක් තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් තියෙන්. මොකදදම ක්‍රියාාවර්ගය අසම්භ්‍ය අසම්භාවක්‍රියාවල ප්‍රබේද දෙකයි. කාලාර්ථයේ අසම්භා්‍ය ක්‍රියාව දෙක අනියමාර්තයේ අසම්භා්‍ය ක්‍රියාව. බලම එක කොහමද කියලා යම් කිසික්‍රියාවක් සිදුවෙන අවස්ථාවේ සිදුවෙන වෙනත් කාලය පිළිබඳව. කිසියම් කාලයක් කාලයක අර්ථයක් පල කරනවා නම් අන්න ඒ අසම්භා්‍ය ක්‍රියාවේ කාලාර්තයහඟ වන ක්‍රියා විශේෂය. කාද්දි, බෝද්ධ, යද්දි, බසිද්ධි බලද්දි. එක දෙවැනි කොටස තමයි අනිය මාර්තයේ අසම්භා්‍ය ක්‍රියා. යම් කිසි ක්‍රියාවක් සිදුවීමට අසම්භාව්‍ය නැත අවිනිශ්චිත බවක් බලපානවනං අන්න ඒ අපි කියනවා අනිය මාර්තයේ අසම්භා්‍ය ක්‍රියාවක්ය. උදහරණ බලන්නකෝ කෑවොත් බීවෝොත්. බැස්සොත් බැලුවොත් පිරුනෝත් හොඳයි. එමනං අදට මේ ක්‍රියාපාඩම අවසාන වෙනු. අපි ඒ පාඩම තුළම නාම ප්‍රකෘති හඳුනාගත්තා ධාතු ප්‍රකෘතිත් හඳුනාගත්තා. භාෂාවක ක්‍රියා ඉතා වැදගත් හේතුව අවසානය හඟවන්නේ ක්‍රියාපදවලින් නිසා. එෙම නන්දඒපුතේ මේ පාඩමත් අපි මුලින් කරපු පාඩනොත් හොඳින් ඔබ අධ්‍යේනය කරන්න මෙ සියල්ල කරන්නේ ඔබ වෙනුවෙන් ඔබේ අධ්‍යාත්මික දියුණ වෙනුවෙන් ඔබේ අනාගත දියුණුුවෙනුවෙන් ඒ සියලු අදහස් සම්පූර්ණයෙන්ම ඉටුවේවා. ඔබට මේ අනුව ගුරුගෙදරින් මේ ලැබෙන මඟ පෙන්වීම ොස්සේ. විසිිෂට ජෑග්‍රහණයකට යන්න මාවත පෑදේවා කියන ප්‍රාර්ථනාව සමඟින්. අපි බලමු පුංචි ක්‍රියාකාරකමකට යන්න පහත දැක්වන්න නාම පදවල ප්‍රකෘතිවෙන් කොට දක්වාන්. පහන පහන්ධන දැරිය දැරිදන three. අත්තෙන් අතුධනයෙන් ආදී වසෙන් පුළුවන් ඔබට ඒ උදාහරණ අරගෙන ඔබට පුළුවන් තමන්ගේ ක්‍රියාකාරකමක යදෙන්. දෙවෙනි ක්‍රියාකාරකම පහත දැක්වෙන ධාතු ප්‍රකෘති ඇසුරයෙන් ඉහත සටහනේ දැක්වෙන ක්‍රියාපදවර්ග ගොඩ නගන්න නේද උදාාරණ වසෙන්ගත්තොත් අස අසා අසමින් අසයි අසති ආදී වසෙන් ඔබට පුළුවන් තමන්ගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්. අපි ඊළඟ ක්‍රියාකාරකම බලමුමොක්ද කියලා? ඉහත අභ්‍යසේදී ගොඩනැගූ ක්‍රියාපද භාවිත කර වාක්‍ය නිර්මාණකරන්න. හොම සරල අ්‍යාසයක් මෙ සියල්ල අවසන් වෙනකොට ඔබට මන අවබෝධයක් නාම ප්‍රකෘතිස හා ධාතුෘ පිළිබඳව ලබාගණට පුළුවන් බේෙනවා. එහමන අදට අපි මේ පාඩමින් සමුගෙනය නවා තවත් දවස කහම වෙලා තවත් කරුණු සාකච්ඡා කරමු. අපි නැවතත් ප්‍රාර්ථනා කරන ඔබට විජයග්‍රාහි එවගේම තමයි අනාගතය සපුරා සම්පූර්ණ කරගන්නට මේ ගුරුගෙදරින් දෙන පාඩම එෙමත් නැත්තාන් ගුරුගදරින් දෙන අවකාසය උදව්ව හොඳින් පරිහරණය කරලා දුවපුතේ වාසනාවන්ත වටිනා ඉගනගත් උගත් පුරවැසිකු වෙලා රටට දෑයට වැඩදායි පුරවැසියෙකු වෙන්න මේ ගුරුගෙදරින් ගණඩ පුලුවන් උපරිම ප්‍රයෝජින නෙලාගන්නා හැටියට ඔබට බොම ආදරයෙන් ආරාධනා කරමින් අපි අදට මේ පාඩමෙන් සමුගෙන යනවා. අයිබෝන්.